Hey guys, welcome to my channel. Onna iting adath mama watawat aluth video ekak aragena oyalawa hambenna. Iting guys, Malaysia wa kiwama hamotama matak wena deyak thamai street food kiyanne. Iting mokada Malaysia we hama tanama tiyenne street food nisa. Iting guys, mama ada yanawa Malaysia we tiyena locals la recommend karapu cheapma street food kanna. ඉතින් එහෙනම් බලමු අපි ගිහිල්ලා අද මේ වීඩියෝ එකෙන් අපිට මොන වගේ street food කන්න පුළුවන් වේවිද කියලා. ඉතින් මේ හැම restaurant එකක්ම recommend කරලා තියන්නේ locals ලා විදිහින්. ඉතින් ඒක නිසා තමයි guys මම මේ restaurant වලට යන්න ප්‍රධානම හේතුව. මොකද මේ restaurant තමයි guys මැලේසියාවේ තියෙන cheapම restaurant. ඉතින් එහෙනම් guys මම යනවා මැලේසියාවේ Kuala Lumpur වල තියෙන cheapම restaurant හොයාගෙන. Guys ඉතින් ඔන්න මම දැන් ඇවිල්ලා තියෙන්නේ අද දවසේ මගේ පළවෙනි restaurant එක ගාවට. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ Auntie Laura Kopitiam කියන restaurant එක. ඉතින් guys මේ restaurant එක ගොඩක් locals ලා තමයි recommend කරලා තියෙන්නේ. ඉතින් මම මෙතෙන්ට එන්න ප්‍රධානම හේතුව ඒක. ඉතින් මෙයාලා ගාව තියෙනවා ගොඩක් noodles. ඉතින් මේ restaurant එක ගොඩක්ම famous මෙයාලගේ noodles වලට. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ restaurant එකට ගිහිල්ලා එයාලගේ වැඩිපුරම famous noodle එකක් අරගෙන ඉතිරි විස්තර කතා කරමු. Guys, ඉතින් මම දැන් මෙයාලගේ වැඩිපුරම විකිනෙන noodle එකක් ගත්තා. මම ගත්තා prawn mee කියන noodle එක. ඉතින් guys මේ noodle එක වැඩිපුරම විකිනෙන හේතුව තමයි මෙයාලා අවුරුදු 45ක් තිස්සේ මේ noodle එක හදනවා. ඉතින් මේ restaurant එක locals ලා recommend කරන්න ප්‍රධානම හේතුව තමයි ඒක. ඉතින් මේක ඇත්තටම රහයිති කියලා හිතනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේක ඉක්මනටම බරට දාගමු. Guys, එහෙනම් මම මේකේ පළවෙනි කට කනවා. බලමු එහෙනම් කොහොමද කියලා මේක. මේකේ noodles ಜಾති දෙකක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකට egg එකක් තියෙනවා. ඒ වගේම prawns තියෙනවා. ඒ වගේම මේකට pork pieces දාලා තියෙනවා. ඉතින් එහෙනම් බලමු මේක කොයි වගේ වෙයිද කියලා. Wow. මේක ඇත්තටම සැරයි guys. මේකේ මේ හොදියකට මෙයාලා spicy දාලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක සැරයි හොඳට. ඒ වගේම තමයි මේකේ noodles එක හොඳ fresh. මොකද මෙයාලමයි මේ noodles එක හදන්නේ. Wow, නියමයි. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් ඔබන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. Guys, එහෙනම් මම මේකේ තව කටක් කනවා. මේ ඉස්සවක් දාගෙන මෙයාලගේ කංකුන් වලින් ටීකුත් දාගෙන මේ pork කැල්ලකුත් දාගෙන බලමු එහෙනම් කොයි වගේ වෙයිද කියලා මේකටත්. මාරම රහක් තියෙන ගයිස්. මොකද මේ ඉස්සෝ එකත් හොඳ ෆ්‍රෙෂ් ගතියට තියෙනවා. ඒ වගේම තමයි ගයිස් මේකේ සැරත් එක්ක මේ නූඩල් එක නියමෙටම යනවා. පෝක් පීසුත් එක්ක කංකුණුත් දාලා තියෙනවා. වව් නියමයි. ගයිස් මම දැන් ඒ රෙස්ටුරන්ට් එකකින් කෑවා. ඇත්තටම කෑම එක නම් සුපර්බ් ක්වොලිටි එකට තිබුණා. ඉතින් මට මේකට රිංගිත් 17යි 50ක් ගියා ගයිස්. ඉතින් ඇත්තටම රිංගිත් 17යි 50කට මේ කෑම එක වටිනවා. කියන්න ඕනේ ගයිස් තව දෙයක්. මොකද ඒ නූඩල් එක ටිකක් සැරයි. ඉතින් ඔයාලත් එනවනම් මේ නූඩල් ට්‍රයි කරන්න. ටිකක් සැරයි මේ නූඩල් එක. ඉතින් ඒකටත් පුරුදු වෙලා එන්න එනවනම්. ඉතින් එහෙනම් මම දැන් යනවා ගයිස් අද මගේ දෙවනි රෙස්ටුරන්ට් එක හොයාගෙන රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. ඉතින් එහෙනම් මම දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පුටු පිරින් කියන රෙස්ටුරන්ට් එක ගාවට. මේක රෙස්ටුරන්ට් එකක්ම නෙමෙයි, මේක පොඩි කරත්තයක්. ඉතින් මේ පුංචි කරත්තේ තියෙන්නේ ජලාන් නලෝර් ස්ට්‍රීට් එකේ. ඉතින් ස්ට්‍රීට් ෆුඩ් කන්න ඕන නම් අඩුවටම කන්න ඕන නම් ඉතින් ගොඩක්ම ෆේමස් තැනක් තමයි ජලාන් නලෝර් ස්ට්‍රීට් එක. ඉතින් මෙයා ගාව තියෙනවා ස්ටීම් රයිස් කේක් කියලා දෙයක්. ඉතින් මේක ස්වීට් අයිටම් එකක්. ඉතින් මේකේ එකක් රිංගිත් 5ක් වෙනවා. අපි එහෙනම් මෙයාගේ මේ පුටු පිරින් කියන රයිස් කේක් එක කාලා බලමු.
ගයිස් මම දැන් මගේ පුටු පිරින් එක ගත්තා මට මේකට රිංගිට පහක් ගියා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් මේක උණු උණුවට මෙයාලා දාලා දෙනවා ඔයාලා දකින්න ඇති ඉස්සෙල්ලම් ඉතින් මම එහෙනම් මේක ඉක්මනටම බඩට දාගන්නවා මේකට මෙයාලා බ්‍රවුන් ෂුගර් එතකොට කොකනට් ඩෙසිකේටඩ් කොකනට් එක එතකොට මේකට හාල් පිටි තමයි දාලා හදලා තියෙන්නේ ඉතින් එහෙනම් මේක අපි ඉක්මනටම බඩට දාගමු ගයිස් දැන් වෙලාව එහෙනම් මගේ පළවෙනි කට ට්‍රයි කරන්න මේකේ බලමු එහෙනම් කොයි වගේ රසක් තියෙයිද කියලා මේක මේක ගොඩක්ම ඩ්‍රයි ගයිස් ඒ වුණාට මේකේ බ්‍රවුන් ෂුගර් එතකොට ඩෙසිකේටඩ් කොකනට් එක ඒ හැමදේම දැනෙනවා නියමෙටම වව් මාර්ම ස්වීට් නියමයි ගයිස් එහෙනම් මම මේකේ තව කටක් කනවා ඔයාලට පේනවා ඇති මේක දුන් දානවා ඒ වුණාට මම මේකේ තව කටක් කනවා මොකද මේක මාර්ම ස්වීට් ගතියක් මාර්ම රසක් තියෙන්නේ බලමු එහෙනම් මේකටත් කාලා කොහොම වේවිද කියලා වව් මාරම රසක් තියෙන ගයිස් මොකද මේකේ කොකනට් කෑලි හැපෙනකොට රස දෙගුණ තෙගුණ වෙනවා ඒ වගේම තමයි මේකේ බ්‍රවුන් ෂුගර්ත් එක්ක රයිස් ෆ්ලෝ එක දුනහම මාරම රසක් තියෙන ගයිස් වව් නියමයි රිගිට් පහට ඇත්තටම පාඩුවක් නෑ මේක නියමයි ගයිස් ඉතින් ඔන්න මම දැන් ආවේ අද දවසේ මගේ තුන්වෙනි රෙස්ටුරන්ට් එක ගාවට මේ මගේ පිටිපස්සෙන් තියෙන මීතරි කියන රෙස්ටුරන්ට් එක ඉතින් මෙයාලා ගාව තියෙනවා හෑන්ඩ්මේඩ් නූඩ්ල්ස් ගොඩක් ඉතින් ඒක නිසා තමයි මම මෙතනට ආවේ මේ හෑන්ඩ්මේඩ් නූඩ්ල්ස් ට්‍රයි කරන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ රෙස්ටුරන්ට් එකෙන් හෑන්ඩ්මේඩ් නූඩ්ල්ස් එකක් ට්‍රයි කරමු. ගයිස් මම දැන් මෙයාලගේ රෙස්ටුරන්ට් එකෙන් චිකන් දක්ෂා නූඩල් එකක් ගත්තා. මට මේකට රිංගිට් 13ක් ගියා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ නූඩල් එක කොහොමද රස කියලා බලමු. මේ නූඩල් එක මෙයාලමයි හදන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මෙයාලගේම ඩෝ එකක්. ඉතින් මේක ගොඩක් රස වෙයි කියලා හිතනවා. බලමු එහෙනම් කොහොමද කියලා මේක කාලම. ගයිස් එහෙනම් දැන් වෙලාව මගේ පළවෙනි කට ට්‍රයි කරන්න බලමු එහෙනම් මේක කොයි වගේ රසක් තියෙද කියලා මම මේකට චිකන් දාගත්තා එතකොට නූඩ්ල්ස් ටිකක් දාගත්තා මෙයාලගේ සුප් එකෙන් ටිකක් දාගත්තා බලමු එහෙනම් කොහොම වේවිද කියලා මේක වව් මේක චිකන් එක හොඳට තැඹිලා තිනවා ගයිස් ඒ වගේම තමයි නූඩ්ල් එකත් හොඳට තැඹිලා තිනවා ඒ වගේම කියන්න ඕනේ ගයිස් මේ නූඩල් එක මෙයාලම හදන නිසා මාරම රහක් තියෙන ගයිස් ඒ වගේම තමයි මේකේ තියෙන මෙයාලා දාලා තියෙන ස්පයිසස් එතකොට මෙයාලා දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම එකතු වුණාම මාරම රහක් එන්නේ ගයිස් ඇත්තටම නියමයි ගයිස් එහෙනම් දැන් වෙලාව මගේ දෙවනි කට ට්‍රයි කරන්න මම මේකට සැලඩ් ටිහිකුයි එතකොට නූඩල් ටිහිකුයි මෙයාලගේ සුප් එකෙන් ටිහිකුයි ඔක්කොම දාගත්තා බලමු එහෙනම් කොහොම වේද කියලා මේකට Wow. මාරම රහක් එන්නේ ගයිස්. මෙයාලගේ මේ ස්පයිසස් වලින් මේ සුප් එකට මාරම රහක් එන්නේ. ඒ වගේම තමයි මේක හෑන්ඩ්මේඩ් නූඩල් එකක් නිසා හොඳට ඒ ෆ්‍රෙෂ් ගතිය තේරෙනවා. ඒ වගේම මස් එකත් හොඳට තැඹිලා මේ එළවලුත් එක්ක මේ සලාඩ් එක්ක අමුතුම රහක් එන්නේ ගයිස්. Wow. නියමයි. ගයිස් ඉතින් ඔන්න මම දැන් ඇවිල්ලා තියෙන්නේ අද දවසේ මගේ හතරවෙනි සහ අවසාන රෙස්ටුරන්ට් එක ගාවට මේ මගේ පිටිපස්සෙන් තියෙන ගූන් වාහ කියන රෙස්ටුරන්ට් එක. ඉතින් ගයිස් මෙයාලා ගොඩක්ම ප්‍රසිද්ධ. මෙයාලගේ ෆිෂ් හෙඩ් එකත් එක්ක තියෙන නූඩල් එකට. ඉතින් ඒ වගේම තමයි මෙයාලා ගාව තියෙනවා තව වෙනස් විදිහේ නූඩල්ස් ಜಾති ගොඩක්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඇතුළට ගිහිල්ලා මෙයාලගේ ෆේමස්ම නූඩල්ස් එකක් අරගෙන ඉතිරි විස්තර කතා කරමු. ගයිස් ඉතින් මම දැන් මේ රෙස්ටුරන්ට් එකේ වැඩිපුරම විකිණෙන ලෝ ෂූ ෆන් කියන නූඩල් එක ඕඩර් කරා. ඔයාලට පේනවා ඇති මේක මෙයාලා ගෙනල්ලා දෙන්නේ යට උඳුනක් එක්ක. ඉතින් මේක දුන් දානවා ඒ වගේම යට රත් වෙනවා ඒ වගේම මේක නියමෙටම තියෙනවා. ඉතින් මේක අපිට අපේ මේසෙට ගෙනාවට පස්සේ තමයි මේක හැදෙන්නේ. ඉතින් ඇත්තටම මාරම රස ඇති කියලා හිතනවා. මොකද මේ නූඩ්ල්ස් එක තමයි මේ රෙස්ටුරන්ට් එකේ වැඩිපුරම විකිණෙන නූඩ්ල්ස් එක. බලමු එහෙනම් මේ නූඩ්ල් එක කොයි වගේ වේ
වෙයිද කියලා. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක අපි මේක ඉක්මනටම කාලා කොහොමද රස කියලා කියන්න. Guys ඉතින් මම මේකෙන් ටිකක් බෙදාගත්තා. මොකද මේ plate එකේ තියාගෙන කන්න බෑ. මොකද මේක වලඳක් වගේ උණු උණුවට තියෙන්නේ. ඉතින් ඒක නිසා එයාලා අපිට වෙනමම bowl එකක් දෙනවා බෙදාගෙන කන්න. ඒ වගේම ඒ bowl එකත් එක්කම අපිට තව chili sauce එකක් දෙනවා. බලමු එහෙනම් අපි දැන් මේකේ chili sauce ටික උද්දාගෙන කාලා කොයි වගේ රසයක් තියෙයිද කියලා එහෙනම්. Guys එහෙනම් මම chili sauce ටික උද්දාගෙන මේක මුල්ම කට try කරනවා. බලමු එහෙනම් කොයි වගේ වෙයිද කියලා. Wow. Mealage noodle ekak etakota onion etakota meala dala thina pork me hema deemath ekka honda crispy gatiyekut ekka pork kali wala marmarahak tiyenne guys. Wow, niyamai. Guys, එනම් මම මේකේ තව කටක් කනවා. ඇත්තටම මාරම රසක් තිබුණේ පළවෙනි කට කාලා. මම මේකට සැර ටිකක් දාගත්තා. බලමු එහෙනම් මේ කටත් කාලා කොයි වගේ රසක් තියෙයිද කියලා. Wow. ඇත්තටම මාරම රසයි guys. මේ chili එකත් එක්ක මේකට සැර ගොඩක් එකතු වෙනවා. ඒ වගේම තමයි guys මේකේ තියෙන pork kali walata ewa honda crispy gatiyata tiyenawa e wagema onion kali hapena kota marma rasak inne guys e wagema thamai meyala mekata sesame seeds dala tiyenawa ewat ekka me noodles ekak hapena kota marma rasak inne guys wow etana me ithin oyala malaysia walata enna innawa nan mata gathuwa me restaurant ekata enna mokada me restaurant eke kema nan superb quality ekata tiyenawa wow niyamai Guys, ඉතින් මම දැන් ඒ restaurant එකිනුත් කෑවා. ඇත්තටම කෑම්බ එක නම් superb quality එකට තිබුණා. ඉතින් මම Kuala Lumpur වල කාපු noodle වලින් ඇත්තටම රසම noodle එක මේක තමයි. ඒ වගේම තමයි guys කියන්න ඕනේ වැඩි ලොකු ගානකුත් නැහැ. මට මේකට ගියේ රිංගි 19ක් විතරයි. ඉතින් ඇත්තටම මාරම රසක් තිබුණේ guys මේක. මොකද මෙයාලා serve කරන විදිහෙනුත් ඒක පෙනුණා. මොකද ක්ලේ පොට් එක තමයි මෙයාලා සර්ව් කරන්නේ. ඉතින් ඒකත් වෙනමම විදිය දෙයක්. ඉතින් ඇත්තටම මාරම රසක් තිබුණේ. ඉතින් ගයිස් එහෙනම් මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේ ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අදට එනම් මම ගිහිල්ලා එන්නම්. Bye bye.